මේ රටේ අධිකරණයට අපි ආචාර කරමු. මේ රටේ අධිකරණය අද දේශපාලකයන්ට ඕන විදිහට නෙමෙයි තීන්දුව දෙන්නේ. මේ රටේ අධිකරණය තීන්දුව දෙන්නේ මේ රටේ තියෙන නීති පොතට අනුව, මේ රටේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයට අනුවයි අද වෙනකොට අධිකරණය තීන්දුව දෙන්න පෙළඹිලා තියෙන්නේ. ඒ තත්ත්වයේ ඇතිකරේ කවුද? ඒ තත්ත්වයේ ඇතිකරේ සහෝදර සහෝදරියනි වෙන කවුරුවත් නෙමෙයි. ඒ තත්ත්වයේ ඇතිකරේ 162ක ජනවරම. ඒ 162ක ජනවරමේ අවශ්‍යතාවය මේ අද රටේ අධිකරණයට තේරුණා. ඒ 162ක ජනවරම බලාපොරොත්තු වෙච්ච, ඒ 162ක ජනවරම බලාපොරොත්තු වෙච්ච ස්වාධීන අධිකරණය අද අපේ ඉදිරියේ පේන්න තියෙනවා. ලස්සන කතාවක් ලියලා තිබුණා මුහුණු පොතේ කවුරු හරි සහෘදෙක්. ඔහු කියනවා මහින්ද රාජපක්ෂට නඩු තීන්දුව අරගෙන පුරුදු නෑ. ඒකට හේතුව ඔහු තමයි ඉස්සර නඩු තීන්දුව දුන්නේ කියලා. නමුත් අද ඒ තත්ත්වය වෙනස් වෙලා, අද අධිකරණය ස්වාධීන වෙලා, අධිකරණය මේ රටේ 162ක ජනතාවක් මේ රටේ රටට ආදරය කරන, රටේ අනාගතය ගැන හිතන, රටේ දරුවන්ගේ අනාගතය ගැන හිතන පිරිසක් මේ රටේ අධිකරණය ආරක්ෂා කරන්න ඉන්නවයි කියන එක මේ රටේ අධිකරණය අද වෙනකොට දැනගෙන තියෙනවා. ඒ අනුව අධිකරණයේ කොන්ද අද වෙනකොට වඩා ශක්තිමත් වෙලා තියෙනවා සහෝදර සහෝදරියනි. ඒ නිසා මේ රටේ අධිකරණය ආරක්ෂා කර ගැනීමේ පරම වගකීමක් අපිට අද ඉෂ්ට කරන්න සිද්ධ වෙලා තියෙනවා.